එුට යමක් හොඳයි ආදරණීය දේපුතේ අද දවස්ස ශ්‍රීලාංකය පුරාවිද්‍ය ශේෂත්‍රයට ශ්‍රීලාංකය පුරාවිද්‍යාඥන්ට ඒවගේම ඉතිහාසය පුරාවිද්‍යාව ගැන උනන්දුුවන්නන්ට රටට ජාතියට ආදරයක් ඇති සියලු දෙනාටම අතිශ්්‍යයින්ම කම්පනයක් ගෙන දුන් කනගාටුදායක සිදුවීමක් සිද්ධ වූ දවසක්. ඒකම්පනය රටේ ඉතිහාසයට පුරාවිද්‍යාවට රටට ආදරය කරන රටේම ප්‍රවැසියන්ට වගේ මද උදෑසන මටත් මහත් වූ වේදනාවක් බවට පත් වනා. මේ වේදනා බර අදදැකීම තමයි ලෝකයි අග්‍රගන්නය පුරාවිද්‍යාඥයෙක් වන විශ්වී පුරාවි්‍යාඥයෙක් වන ලංකාවට මිල කල නොහැකි තරම් අමිල්ල මෙහ වරක් කල. අපටත් ගුරු දේව උත්තමයෙ වු ආචාය ශිරාන් දැරණියගල විද්වාතාානන් ජාතියෙන් සමුගත්දිනය. එක්දස් නමසය හතලිස් දෙකේ උපත ලැබු එතුමා පාරම්පරිකවම ලංකාවේ ප්‍රභූ පැලැන්තියකට. උරුමකම්කිවූ එක් නැලි ගොඩ පරම්පරාව, මොළමුරේ පරම්පරාව මව සහ පිය පාර්ශවයට අයිති නියෝජනයක් කළ අනාධිමත් කාලයක ලංකාවේ ඉතිහාසේ උරුමකම් කියපු සුවිශේෂ පරපුරක වර්තමාන නියෝජිතය හැටියටයි හිටිය. දෙදා ස්විසයක අදදවසේ තුන් මේ යන විට එතුමාගේ වයස අෞුරුදු හැත්ත නමයක් වුණා. ගල්කිස්සසාන්ත තෝම ස්විද්‍යාලය රට උගතුන් බුද්ධිමතුන් විදවතුන් රැසක්්භි කළ පාසලක් අනගාරික ධර්මපාලතුමන් ේ නායක ඇැතින්දුන්න වගේ ඒවගේම ගල්කිස්ස සන්තතවම ස්විද්‍යාලය ශිරාන් ධර්ණිය කල විද්වතානන්ගේ පාසැලබවට පත් වනා. ඉන් ඔබට උසස් අධ්‍යාපන කටයුතු සඳහා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එගලන්තයේ කම්්‍රරිජ් විශ්වවිද්‍යාලය ලන්ඩන් විශ්වවිද්‍යලේ හාවඩ් විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල තුනෙන්ම උසස් අධ්‍යාපනය ලැබූ තුමා ලබාඇති උපාධි ප්‍රමාණය දහයකටා දිකයි. ශාස්ත්‍රවේද, ාස්ත්‍රපති, දර්ශනවේදිී දර්ශන, සූරී, සාහිත්‍ය, සූරී ආචාර්ය ඇතුළු. ඒ අතරින් ලන්ඩන් සරසවිය. ඔහුට වසරේ විශිෂ්ටම ශිෂ්‍යටහිමි රන් සම්මානය, රන් මුද්‍රිකාව පවා පිරිනමන්නට තරම්මොහු ඒ සඳහා සුදිස්ව එක් වුණා. ඇත්තටම පුතා මේ සිරාන් දැරණිය කළ මහත්මයාගේ මේ විද්වතාගි තියන විශේෂත්වයක් වන්නේ. පුරාවිද්‍යාවසාහ ඉතිහාසය පිළිබඳ, හිතල වලින් තොරව. උපකල්පනවලින් තොරව. තමන්ගේ සිතේ පහල වන උපකල්පන මත නොව. හැකි පමණ විද්‍යාත්මක ගවේෂන තුළින්, පුරාවිද්‍යාත්මක පර්යේෂණ තුළින් තහවුරු කරගත් දෑ පමණක් ගෙනහැර පෑම ම අහුගේ චරිතයේ දැකපු විශේෂි තලක්ෂණයක් වෙනවා. අනුව දශකයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් දූරයෙන් පිදුම් ලැබූ මෙතුමා ඔහුගේ. එ පුරාවිද්‍යා අ්‍යක්ෂ ජනරාල් පදවිය දරු කාලය තුළ ලංකාවේ පුරාවිද්‍යාව විධමත් කිරීමට දැරු උත්සාහය අත්ති විශිෂ්ටයි. එතුමා එක අවස්ථාවක යෝජනා කරනවා ජාතික පුරාවිද්‍යා වැඩපිළිවෙලක් සකස් කරන්නට. පුරාවිද්‍යා දැනුම විදිමත්ව ගොඩනගන්නට එතුමා යෝජනා කරනවා ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය. ඒ වගේම පුරාවිද්‍යා නියමු සැලස්ම වගේ විධමත් ක්‍රමවේද. අපේ රටට හඳන්නල දෙන්නේ මෙන්න මේ ශිරාණන් දැර්ණිය කල විද්වතානන්. ඔබ දන්නව ඇති අහල ඇති බ වැඩිහිටියන් දන්නව ඇති ලංකාවේ පුරාවිද්‍යා දේශන සඳහා විශාල දායකත්වයක් ලබාදීපු. ඒ වගේම පුරාවිද්‍යාව සබන්ධව විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කර ඇති කෘුසාහස්තලේකයෙක් ලෙස මේ ශ්‍රේෂ්ට ලාංකීය පුත්‍රයා අපට හඳන්නල දෙන්නට ඔබේ පාසැල් පෙළපොතේ තියන ඔබ දහස්ශ්‍රීණියය පෙළපොතේ තියන ප්‍රාග්ග යිතිහාසික යුගයේ නියෝජනය කරන විෂයකරුණු බොහොමයක් පාසැල් පෙළපොතට උකහා ගත්තේ මෙතුමා කරන ලද පර්යේෂණවලින් සොයාගත් කරුණු ඇසුරෙන්. විශේෂයෙන්ම ඔහුගේ පියාණන් ලංකාවේ ඉතිහාසේ පුරාවිද්‍යාවය පෙරගමන්කරුවෙක් මුල් පියවර තැබූ කෙනෙක් PP දැරණියගල මැතිඳුන්. එතුමත් අපරටේ ද්‍යා කොම ස් දුර පත් වුණ විතරක් නෙයි ශ්‍රී ලංකාවේ වසර දෙදහස් පන්සීකට කොටු වීතිබූ ඉතිහාසය ඉන් ඔබබට ගෙනයන්නට. ඉන් ඔබබට ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය වසර දහදොලොස්දහක් තිස් සතලිස්දහසක් ඈතට ගෙනියන්නට. කරුණු සොයා තහවුරු කළ ඒවගේම ලෝකයේම දැනුමට අලුත්යමක් එකතු කරපු බලංගොඩ මානවයා පිළිබඳ සංකල්පය ශ්‍රී ලාංකයේ ආදී මානවයක් බලංගොඩ මානවයා පිළිබඳ සංකල්පය තහවුරු කරගෙන ලෝකෙට ඉදිරිපත් කර ලංකාවට අයිතිහාන්සි වශයෙන් විශාල ගෞරවයක් කත් කර දුන්න පප දරනියග මහත්ම. එතුමාගේ ආදරනීය පුත්‍රරත්නය තමයි ශිරාන් දරනියල ශිරාන් උපේන්ද්‍ර දැරණියගල. පතේ විශිෂ්ඨ පියවරු නිසා දරුවන් බැබලෙනවා. විශිෂ්ට දරුවන් නිසා පියවරු බැබලෙනවා. මේ එවැනි අවස්ථාවක්. ලංකාේ මානව ඉතිහාසේ පිබඳ ධ්‍යනය කිරීමේද ප්‍රාග් යිතිහාසික යුග පිළිබඳ තොරතුර නාාවර්ණය කමින් බලංගොඩ මානාවයා පිළිබඳ. තොනතුරු ගෙනහැරපැපු ප දැනිය කල මහත්මාගේ දිගුවක් ලෙස. එම පර්ේෂන තවදුරටත් විදිමත්ව. තවත් පුළුල්ව ඉදිරියට කරගනය ඇමට ආචාර්ය ශිරාන් දැරණිය කල මැති දුන් මහත් වහ සක්ගත්ත් ඒක ප්‍රතිපලයක් හැටියට ලංගොඩ නවයා පිළිබඳවත් ඉන් ඔබට විසු නවයන් පිළිබඳවත්.ඉන් ඔබට විසූ හෝ සාපියන් වර්ගේ ශ්‍රී ලාංකික මානවයන් පිළිබඳවත්. බහෝ තොරොතුරු නිරවුල්ව සමාජයට දෙන්නට පිළිගත හැකිමට්ටමෙන් ජාත්‍යන්තරශයෙන් පිළිගත හැකිමට්ටමෙන් තොතුරු ඉදිරිපත් කරන්නට මේ විද්වතානන් සමත් වනා පාහියන්ගලෙන ආශ්‍රීතව බෙලිලෙන ආශ්‍රිතව කුරුවිට බටදම්බලෙන ආශ්‍රිතව හොඩන්තැන් ආශ්‍රිතව, රාවණයල් ආශ්‍රිතව ර්න ලද කැනීම්වලින් සොයාගත් පුරා විද්‍යාත්මක තොරතුරු විශලේෂණය කොට පුර විද්‍යා පරේෂන තුළින් ඒ මැනවින් අහවරු කොට ලෝකෙට ඉදිරිපත් කිරීමට ඔහු දැක්කු දයිකත්වය අති විශාලයි. ඒවගේම මේ සියලු කැනීම් කටයුතු සඳහා. ඔහු ඊළඟ පරපුරේ විද්වතුන්ට විද්‍යාර්ථීන්ට සම්පත්දායකයන්ට විශේෂයම එම විශය සම්බන්ධුව විද්‍යාත්මක මට මේ දැනුක් තිබ් ශවිද්‍යා ලාචාර්ය මහචාර්යවරුන්ට කති කාචාරයවරුන්ට ඔහුගේ නොමද සහයෝගේ ලබාදමින්. ඔහු ඒ සඳහා මඟ පැන්වීම් කරමින්. පුරාවිද්‍යාවේ විශාල පිම්මක් ඉදිරියට තබන්නට මේ විදවතා දායක වුණා. ඔබ ඉගෙනගන්න ්‍රාග යිතිහාසිකයගේ පූර්ුව යිතිහාසිකයුගේ යිතිහාසිකයගේ විධිමත්ව වෙන් කොට පිළිවලකට සකස් කරන්නට. කවලම් වෙලා එහෙ එෙ ඔයාගන තිබ තොරතුරු විදිමත්ව සකස් කරන්නට පියවරතැබයේ මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා. ඒ වගේම තමයි මෙවනම් වර්ගීකරණයකොට පිළිවෙලකට සකස් කරන්නට. දැ ඒ අවශ්‍ය සම්පද්දායකත්ව ලබාදුුම් විදවතාානන් වන්නේත් ශිරාන් දැරණිය කල මැතිඳූ. එඒ නිසා වර්තමානයේ පුරාවිද්‍යාව හදාරණ ඉගෙන ගන්න අධ්‍යනය කරන පර්ේෂණ කරන සහ උගන්නන විද්වතුන්ට. එතුමා මේ දක්වපුූ පිල්ිවැලකටව ක්‍රමාණුකූලව දැනුම පෙළගස්වපපු එක. ඔබටත් මටත් ඉගෙනගන්න ඔබටත් උගන්නන මටත් විශවවිද්‍යාල විද්‍යාර්ථීන්ට. එය ඉතා මහංගු මාහංගි සේවයක් බවට පත්වෙනවාට නො අනුමානයි. අවසාන වයෙන් ඔහු ඉතා පුළුල් පර්ේෂනයක පුරාවිද්‍යා පර්යේෂණයක නිරත වුණේ අනුරාධපුර ඇතුල් නොරාශ්්‍රීත. එය දිගු කලක් තිස්සේ කරගනාපු කැනීමක ප්‍රතිඵලයක්. ඔහු අවසාන වශයෙන් විශාල දායකත්වයක් ඒ සඳහා දුන්න ප්‍රයෝගිකව මේ සඳහා මැදිහත්වින්. මෑතකාලීනෝ කරපු. පාහන් ගලේ නාාශ්‍රිත කැනීම්වලද වසර හතලි අට දහසකට පෙර ප්‍රාගයිතිහාසික තොරතුරු. අප්‍රිකාාවෙන් පිටත මානවයෙකු දුනුීතල භාවිතාක කරපු තාක්ෂණයක් පිළිබඳ සංකල්පය. ඉදිරිපත්කිරීමට ඔහුත්දදායක වුණ ඔහුත් තේ සඳහා වශ්‍යය ගුරහරුකම් ලබාදෙමින් මාර්ගෝප දේශකත්තුවය ලබා දුන්න. ප්‍රායෝගිකවම පුරාවිද්‍යා කැනීම්බින්තුල සිටිමින්. තමන්ගේ කාලය ශ්‍රමය වෙහස මහන්සිය. ඒ වුව කැපරපු ලකාවට පාලවෙච්ච දුර්ලභ ගණයේ උත්තුම් මානව සම්පතක් තමයි ශිරාන් ධර්ණයගල මහත්මයා කියන්නේ. දූවිලි කමින් ඒ වගේම ගිනි අව්වේ ඒ වගේම පතල් බිම්වල ඇතුළ බැහැගෙන වැඩකරපු පර්යේේෂන කරපු විද්වතෙක් තමයි ප්‍රයෝගකම තම දැනු මේ සහ ලබාදීපු විදවෙක්තමයි මේ ශ්‍රේෂ් ලංකාපපුත්‍රයා. ඔහු ඇැම අවස්ථාවල යිතිහාසික වැදගත්කමක් ඇති ස්ථානවල නගරවල කැනීම් කරද්දිී ප්‍රතිසංස්කරණය කරද ඒස දහුගේ දැනුම ලබාගත්ත. ඔහුගේ දැනුම ලබාගත් යොහු ඒ හැමවස්ථාවකම පුළුවන්තරං ඓතිහාසික දැනුම පාවිච්චි කරලා. පුරාවිද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා. ඒ නවීන ප්‍රතිසංස්කරණයන් කිරීමට පැරණික්‍රමවේද. හැකි පමණ අනුගමනය කරන්න. ඒ ක්‍රමවේද සොයාග ඒවාමන යලි ාවිතා කරන්නට උත්සාහ කිරීම. ප්‍රසංස්සනීයයි ගේ කළ යුතුයි. වර්මානය යොදාගන්නා සිමෙන්ති බදාම තට්ටුවක් වෙනුවට අතීතය භාවිතා කිසිමු වඩරු මැටිවැනි මැටිවර්ගයක් භාවිතා කර ජේතවනාරාමේ අතිවාරමය බදාම ස්තරය සකස් කරගන්නට වගේ දේවල් වල ඔහු ඒ මුල් සැස් ම හඳුනාගන්න. ඒ ක්‍රමවේදේ හොයා ගන්න. ඒ ක්‍රමවේදේ භාවිතා කරන්න. විශාල උත්සාහයක් දැරු බව අප දන්නවා. ඒක නිසා මේ ප්‍රායෝගික දායකත්වය අතිශයින්ම වටිනවා ලංකාවේ බලළංගොඩ මානවයා කියන සංකල්පය වසර දෙදාස් පන්සියෙන් ඔබට මෙමරට හොමෝ සපියන් වර්ගේ මානවයන් ඉටපු බව මෙතුමගේපියයා තහවරු කරගත්තට පසේ මෙතුම තවදුරටත් තේවසේ පරේෂණ කරමින්. ඉරණ මඩු සැකැස්ම. ඔ බහලතියන ඔබ පාසල් පෙළපොතේතියන ාග්යිතිහාසිකයුගේ ඉරණ මඩු තැන් පතුව. අර්දශෂ්ක කලාපයේ පස්ට්ට වැලිටු බොරලුතටු යට තිබ සොයාග ප්‍රාගයිතිහාසික මානවසාදක. අධින් වසර, පලක්ෂ විසි පන්දහසකට පෙරත් ශ්‍රී ලංකා දවීපයේ. හෝමෝසාපියන් වර්ගයේ මානවයන් හිටපු බවට විද්‍යාත්මකව තහවුරු කරගත් තොරතුරු. ඔබ වෙත අනාගත පරපුර වෙත ලෝකය වෙත ඉදිරිපත් කරන්නට මේ විදවතානන් සමත් වනා. ඒ මාහංගි දැනුම තමයි අද ඔබ ඒවගේම ඔබට ඉහිලින් සිටන උසස් පෙල ශේෂයන් ඒවාගේම විශ්වවිද්‍යාල ශේෂයන් විශ්වවිද්‍යාල ද්‍යාර්තීය අද භාවිතා කරන්නේ එතුමා ඔොයාගත්ත මේ මාහහිංගි දැනුම. ඒ නිසා. වචචනයෙන් කියා නිම කළ නොහැකි ඔුගේ ගුණ ගායනා කිරීමට භාෂාවය වචන ප්‍රමාණුවත් නෑමට එ නිසා වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් විශාල දැනුම් සම්බාරයක් ලෝක පුරාවිද්‍යාවට විශ්වීය පුරාවිද්‍යාවට එකතු කරපු ශ්‍රේෂ්ඨ විද්වතයෙක් හුගේ සේවය රට තවදුරටත් ඇවැසි මොහොතකයි ඔහු මේ රටෙන් සමුගත්තේ. දකුණු ආසියාාව පැරණිම හෝමෝසේපියන් මානවසාධක ලංකාවේ පැවති බව ඔහු තරයෙම විශ්වාස කර. දකුණු ආසියාවේ පැරණම ශුද්‍රශිලාමේවලම්. ලංකාවේ ඇති බහෝ තරයම විශවාස කා විශවාසකරා විතරක්නෙේ ඒව සනාත කිරීමට අවශ්‍ය විද්‍යාත්මක ගෙනහැරපෑම් ඔහු විදිරිපාත් කර. ඉතිං ආදරය ශිරාන් දැරණියගල ආචාර්ය තුමනි ඔබතුමන් නැති අඩුවනම් ලංකාත් දවීපයටටනෙේ මුළු ලකටම තවවා නාධිමත්කාලයක් දැනෙ. ඔහු අයටතයේ ඇසුරු කල. යටතේ අකුරු කළ ඔහුගේ ආභාශය ලැබූ ඔෂාන් වෙදගේ වැනි ජේෂ්ට කතිකාචාරියවරුන් ඒවගේම චන්දිම අබංවෙල වගේ ජේෂ්ට කතිකාචාරිවරුන් ඔහුගේ අඩුව පිරවීමට අනාගත පුරාවිද්‍යා ශේත්‍රයේ පෙරමුණ ගනු ඇතැයි කියමින් ඒ අඩුව පුරවන්නට අපි මේ විද්වතුන්ට මේ නවක තරුණ ජේෂ්ඨ කතිකාචාරිවරුන්ට ඔෂාන් වෙදගේ වැනි චන්දිම අබංවෙල වැනි නවක පුරාවිද්‍යාඥන්ට මේ අඩුව පුරවන්නට <S preachers> ැ දායකත්වේ ලබා දෙන්නන කියෙලා ආරාධනා කරමින් ඒක්කම මා ඉතිහාසය පුරාවිද්‍යාවහි ලදරුවෙක්ට අපගේ දැන්මත් සමඟ බලන කොට ඔහු ඉතිහාසේ මහමොලකරුවයි. ඔහු පුරාවිද්‍යාවේ මහමොලකරුවේ ඔවුන්ට සාපේක්ෂ අපි ඉතිහාසේ පුරාවිද්‍යාවේ ලදරුවන් තවමක්. අපි වැනි ඉතිහාසයහි පුරාවිද්‍යාවේ ලදරුවන්ට ඔහු දක්වපු නහත මානිත්වය ලෙන්ගතුකම මාවැනි ආනි ඉතිහාසගඥෙක්ට ලදරු පුරාවිද්‍යාත්ඥයෙට, ඔහු දක්වපු නහතමාන මනුෂ්‍යත්වය ලංගාතුකම ගුහරුකම් ලබාදී. එවැනිම නව පරපුරට ඔහ දක්වපු ලෙංගාතුකම මනුෂ්‍යත්වය ඒ උත්තරීතර ගුණයටත් මගේ ශීර්ෂ ප්‍රනාාමය දැත් එෙක් කොට පුදකරමින් මේ විද්වතානැති අඩුව විශ්වී අඩුවක් යළි මේ දෙරන මත පහලවේවා ශිරාන් දැරණියගල ආචාර්යතුමනි කියලා අද දවසේ ඔහ ගැන මේ මහැගේ ගුණකතනය මං අවසං කරනවා. i know mateyama